අපේ නිවසේ වතුර පොම්පයක් තියෙන්න පුළුවන්. ඒ වගේම ගොවිපලෙත් වතුර පොම්පයක් තියෙන්න පුළුවන්. අපි අලුතින් මිලදී ගන්නකොට වුණත්, එහෙම නැත්නම් නඩත්තු කරගෙන යනකොට වුණත්, ඒ වතුර පොම්පේ නොයෙක් නොයෙක් ගැටලු ඇති වෙනවා. ඉතින් අපි ගැටලු निराකරණය කරගන්නේ කොහොමද කියලා අද හොයා බලන්න පැමිණලා තියෙන්නේ ගොවිපල යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානය අනුරාධපුරේ. අපි එහි සිටින නියෝජ්‍ය කුසගම අධ්‍යක්ෂතුමියගෙන් අහලා බලමු වතුර පොම්පයක් කොහොම නඩත්තු කරන්නේ කියන එක. වෙළඳපොළේ මිලදී ගන්න ඔබට ප්‍රධාන ආකාර දෙකක වතුර පොම්ප දකින්න පුළුවන්. එකක් තමයි මෙතන මේ තියෙන මොඩල් එක වගේ එන්ජින් එකක් සහිතව ක්‍රියාත්මක වෙන වතුර පොම්පයක්. මේකට සාමාන්‍ය අපි කියනවා වතුර මැෂින් එකක් කියන නම. ගෙදරක පාවිච්චි කරනවා නම්, එහෙමත් නැත්නම් අපි දැන් කමර්ෂලි කරන ලොකු ෆාම් එකක් වගේ එකක නම් ඇත්තටම අපි පාවිච්චි වෙන්නේ මේ විදිහේ මෝටරයක් සහිත වතුර පොම්පයක්. මේකත් වතුර පොම්පයක්ම තමයි. මම අර ඉස්සෙල්ලා කතා කරපු පොම්පේ සහ මේක අතර තියෙන වෙනස තමයි මේ බලසැපයුම් කියන කොටස. හැම වෙලාවෙම අපිට එකම බලසැපයුමක් පාවිච්චි කරන්න බැහැ. ඒකට හේතුව තමයි සමහර වෙලාවට අපිට කරන්ට් තියෙනවා, සමහර තැන්වලට අපිට කරන්ට් නැහැ. ඒ වගේ අවස්ථානුකූලව භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට විවිධ ආකාරයෙන් සැකසු පොම්ප වෙළඳ පොලේ තියෙන. අපිට එහෙනම් කියන්න පුළුවන්ද මේ වගේ පොම්ප අපි මිලදී ගත්තොත් ඒ මිලදී ගත්ත පොම්පේ කොහොමද ශ්‍රේෂ්ඨයේ සවි කරන්නේ කියලා? පොම්පයක් ගත්තාම අපි ළිඳ ආසන්නෙන් තමයි අපිට පුළුවන් තරම් ළිඳට කිට්ටු වෙන්න තමයි සවි කරන්න ඕනේ. ඊළඟ එක තමයි මේ පාදස්ත කොටස. අපි කොන්ක්‍රීට් එකක් දාලා, මෙතන නම් දැන් මේ මොඩල් එකක් තියෙන නිසා ඒ විදිහට නෙමෙයි තියෙන්නේ. අපිට පම්ප් හවුස් එකට ගිහාම බලන්න පුළුවන් මේ කොටස. අපි කොන්ක්‍රීට් එකක් දාලා ඒ කොන්ක්‍රීට් එකට ඇන වලින් තදින් සවි කරන්න ඕනේ. සවි කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේකේ ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ. මේ දැන් පොම්පයක් ගත්තාම පොම්පේ මෙන්න මේ කොටසට අපි කියනවා චූසන ප්‍රාංජය කියන කොටස. මේ හරහා තමයි අපි ළිඳට දාන නලය, ඒ කියන්නේ චූසන නලය, ළිඳෙන් හිමත් නැත්නම් වතුර ඇද ගැනීමේ නලය සවි කරන තැන. එතකොට මේ විස්කම්බයත් එක්ක හරියටම සමපාත වෙන නලයක් තමයි අපි ළිඳ ඇතුළට ඇතුල් කරන්නේ. එතකොට අඟල් දෙකේ පොම්පයකට අපි සක්සන් ලයින් එක, එහෙමත් නැත්නම් චූසන නලය විදියට හයි කරන්නේ අඟල් දෙකේ විස්කම්බයක් තියෙන නලයක්. එතකොට මේ විදිහ නලයක් සවි කරද්දී අපිට වෙළඳපොළේ බහුල වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් මැටීරියල් වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි දැන් ගොඩක් අය පාවිච්චි කරන්නේ PVC නල. එහෙමත් නැත්නම් පුළුවන් පොලි ඇල්කතීන් නලයක්, HDPE කියන නලය. ඒ කියන්නේ හයි ඩෙන්සිටි පොලිඑතිලීන් කියන මැටීරියල් එක. මේකත් අපිට චූසන නලයක් විදිහට දාන්න පුළුවන්. අපි බලමු දැන් කොහොමද කියලා චූසන ප්ලාංචයට චූසන නලයක් සවි කරන්නේ කියලා. ඉතින් මේ මේකේ තියෙන්නේ මේ කප්ලින්ක් එකක් කියන කොටසක්. මේකේ පොට තියෙනවා. එතකොට මේක තමයි, මේ පොට තමයි ගිහිල්ලා අපි චූසන ප්ලාංචයේ පොටට සවි කරන්නේ. එතකොට හැම වෙලාවෙම අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන දැන් තියෙන්නේ කටවල් දෙකක් එකතු වෙන තැනක්. මේ අතරින් හුලං අදින් දිඩ තියෙනවා. ඒ නිසා මේ දෙක අතරට අපිට වොෂර් එකක් දාන්න වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ කොහොමද චූසන නලයට, චූසන නලයේ වතුර රඳවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ෆුට්වැල් එකක්, එහෙමත් නැත්නම් පාද කපාටයක් සවි කරන්න කියන එක. මේ මගේ අතේ තියෙන්නේ ස්ප්‍රින් ලෝඩඩ් කියන වර්ගයේ පාද කපාටයක්. මේක වැඩ කරන්න ස්ප්‍රින් එකකින්. එතකොට මේකේ පොඩි පහසුවක් තියෙනවා. අතට ඇල්ලලා බැලුවහම ඕන කෙනෙකුටම දැනෙනවා මේක බොහොම සැහැල්ලු උපකරණයක්. PVC නලයක් පාවිච්චි කරත්, එහෙමත් නැත්නම් HDPE නලයක් පාවිච්චි කරත් මේ කියන ෆුට්වැල් එක පාවිච්චි කරන්න පුළුවන් සහ මේක පහසුයි පාවිච්චි කරන්න. මේකේ ගෙවෙන කොටස් තියෙනවා, වෙනස් වෙන කොටස් තියෙනවා. මේකට ඉක්මනින් හානි වෙන්න පුළුවන් විදිහේ ෆුට්වැල් එක. නමුත් මේක තමයි දැනට ජනප්‍රියම ආකාරය. මෙන්න මේ ෆුට්වැල් එක. මේක වැඩ කරන්නේ ගුරුත්ව බලෙන්. ඒ වගේම තමයි මේකේ ආයු කාලය ගත්තාම, ඒ කියන්නේ කොච්චර කාලයක් මේක තියෙනවද කියන එක බැලුවාම අවුරුදු ගණනාවක් තියෙන්න පුළුවන්. මේකේ තියෙන ගැටලුව තමයි දැන් අල්ලගෙන ඉන්නකොට වුණත් අපිට දැනෙනවා මේ හරියට බර වැඩි, හරිම අපහසුයි උස්සගෙන ඉන්න. PVC නලයක් චූසන නලයේ විදිහට පාවිච්චි කරනවා නම් අපට හැකියාවක් නැහැ මේ විදිහේ ගුරුත්ව බලයෙන් පාවිච්චි කරන ෆුට්වැල් එකක් පාවිච්චි කරන්න. සාමාන්‍ය පොම්පයක් වැඩ කරද්දි මේක ඇතුලේ තියෙන පියනක් වගේ, එහෙමත් නැත්නම් දිවක් වගේ කොටසක්. මේ පේන්නේ ඒ කොටස. එතකොට මේක උඩට ඇදිලා එන්න ඕනේ. එහෙම උඩට ඇදිලා ආවට පස්සේ තමයි වතුර පාරක් පොම්පේ ඇතුළට ගලාගෙන යන්නේ. එතකොට
පොම්පේ ඕෆ් කරහම එහෙම නැත්තම් ක්‍රියාවිරහිත කරහම වෙන්න ඕනේ සිද්ධිය තමයි අර දිව වගේ කොටස ඇවිල්ලා පල්ලහැට හැප්පෙන්න ඕනේ. හැප්පිලා ඒ පෘෂ්ඨේ සීල් වෙන්න ඕනේ. එහෙම සීල් වුණාම තමයි අර චූසන නලයේ එන්ඩ් කැප් එකකින් වැහුවා වගේ වෙන්නේ. එහෙම වුණොත් තමයි නලය ඇතුලේ වතුර රඳව ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ගැටලුවක් වෙන්නේ අපේ මේ චූසන නලය චුට්ටක් එහාට මෙහාට හෙලවෙන්න පුළුවන් මොනවා හරි සිද්ධියක් වෙලා. ඒ හෙලවීමත් එක්ක මේ ඇතුලේ තියෙන කොටස් චුට්ටක් හරි ඇද වුණොත් අර නලයේ තියෙන වතුර ටික ඔක්කොම ලීක් වෙලා පල්හැට බහිනවා. දැන් පෙන්වන්න යන්නේ මෙන්න මේ ෆුඩ් පෑල් එකත් එක්ක පාවිච්චි කරද්දි මොනවද වෙන දෝෂ කියන එක. පොම්පෙන් යොදන චූසන බලය නිසා මේ ෆුඩ් පෑල් එකේ තියෙන මේ උඩ ප්ලාස්ටික් කොටස ස්ප්‍රින්ග් එකත් සමග උඩට ඉස්සිලා එනවා මෙන්න මේ විදිහට. ඒ ඉස්සිලා එනකොට තමයි ලිඳ ඇතුලේ තියෙන වතුර සහ පොම්පේ අතර සම්බන්ධයක් ඇති වෙන්නේ. මේ පෙන්නලා තියෙන පාත් එක දිගේ ඒ අවස්ථාවේ මෙන්න මෙහෙම වතුර ෆුඩ් පෑල් එකේ පොම්පේට ඇතුළු වීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි පොම්පේ එහෙම නැත්නම් මෝටරේ ඕෆ් කරනකොටම මේ ස්ප්‍රින් එකත් එක්ක මෙන්න මේ තැටිය පල්ලහැට යනවා. පල්ලහැට ගිහිල්ලා එන්ඩ් කැප් එකක් ගැහුවා වගේ මෙන්න මේ පෘෂ්ඨය සීල් කරනවා. මේ සීල් කිරීමත් එක්ක වෙන සිද්ධිය තමයි ඇතුලේ වතුර කොටසක් රැඳිලා තියෙනවා. ලිඳ සහ ෆුඩ් පෑල් එකෙන් එළියේ අතර තියෙන සම්බන්ධය නැති වෙලා යනවා. අපි භාවිතා කරන ජලය 100%ක් පිරිසිදු නොවෙන්න පුළුවන්. ඒකේ වැලි තියෙන්න පුළුවන්, ගල් තියෙන්න පුළුවන්, ඇල්ගි තියෙන්න පුළුවන්, කොළරොඩු තියෙන්න පුළුවන්. ඒ වගේ වුණොත් ප්ලේට් එක සහ මේ ෆුඩ් පෑල් එකේ පහළ කොටස බොටම් එකට ගිහිල්ලා හිර වෙනවා ගල් කැටයක්. එහෙමත් නැත්නම් කෝටු කැලක් හරියට මම මේ ඇඟිල්ල තිබ්බා වගේ. එතකොට අපිට බැලුවහම පේනවා දැන් මෝටරේ ඕෆ් කරාට අපේ මේ තැටිය එන්ඩ් කැප් එකක් වගේ ගිහිල්ලා ෆුඩ් පෑල් එක වහගෙන නැහැ. එතකොට මෝටරේ ඇතුලේ තියෙන වතුර, පොම්පේ ඇතුලේ තියෙන වතුර සහ චූසන නලයේ තියෙන වතුර කෙලින්ම ලිඳට නැවතත් එකතු වෙනවා. මේ වගේ පොසිෂන් එක තියෙනකොට අපිට නැවත වතාවක් පහුවදාට පොම්පේ ස්ටාර්ට් කරනකොට වතුර පිරවීමක් කරන්න වෙනවා. නමුත් ඒත් පුරවන්න බෑ. මේ ගල් කැටේ හරි මොකක් හරි කුණු රැඳිලා තියෙන දේ සුද්ධ කරලා අවසන් වෙනකල් අපිට මේ කාර්යය කරන්න බැහැ. ෆුඩ් පෑල් එකට උඩින් තියෙන වතුර කොටස විතරයි අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි වැඩි ජල ප්‍රමාණයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා නිර්දේශිත ක්‍රමය තමයි සාමාන්‍ය ලිම් පතුලේ ඉඳලා අඩි එකහමාරක් තුනක් විතර උඩට, ඒ කියන්නේ සාමාන්‍ය වැඩුණු මිනිස්සෙගේ මේ වගේ දණහිස සීමාව විතරවත් උඩින් ෆුඩ් පෑල් එකක් තියෙන්න ඕන. වතුර ගහනවා විශේෂටි. එහෙම ගහගෙන යනකොට අපි මේ විදිහට දිගින් දිගටම පවත්වාගෙන යනකොට අපිට මේකේ දෝෂ ඇති වෙන්න පුළුවන්. මොන වගේ දෝෂද? ඒක දෝෂ ඇති වෙන්නේ ඒ දෝෂ කලින් හඳුනා ගන්න කොහොමද? කොහොමද අපි ඒකට මේ ක්‍රියාත්මක වෙන්නේ? මොනවද කරන්න ඕනේ? සාමාන්‍යයෙන් පොම්පයක කේන්ද්‍රාපසාරී පොම්පයක එන්ජින් එකක් පාවිච්චි කරලා කරන පොම්පයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෝටරයක් භාවිත කරලා වැඩ කරන පොම්ප කොටසක හානි වෙන්න තියෙන කොටස තමයි ජල මුද්‍රාව. එහෙම නැත්නම් වෝටර් සීල් එක කියලා කියන්නේ. එතකොට වෝටර් සීල් එක පරිස්සම් කරන්න කලින් අපි ඒක චුට්ටක් වැඩ කරන්නේ කොයි වගේද කියලා දැනගන්න. මේ තියෙන්නේ වෝටර් සීල් එකේ එක කොටසක්. මේ තමයි අනිත් කොටස. එතකොට වෝටර් සීල් එක ගිහිල්ලා සවි වෙන්නේ මෙන්න මේ විදිහට. මෙහෙම සවි වෙච්ච වෝටර් සීල් එකට ඉදිරියෙන් තියෙනවා මෙන්න මේ වගේ ඉම්පිලර් එක. එතකොට මේ විදිහට තමයි පද්ධතිය තියෙන්නේ. දැන් මෙතන මේ ඉම්පිලර් එක වැඩ කරද්දි මෙන්න මේ විදිහට ආපසු පසට කැරකෙන විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එයා ඒ විදිහට කැරකෙනකොට මේ කොටස වෝටර් සීල් එකේ මේ කැරක වෙන කොටසත් කැරකෙනවා ඒ පැත්තටම. ඊළඟට වෝටර් සීල් එකේ පිටුපස කොටසක් තියෙනවා මේ පොම්ප බඳ කියන කොටසට සවි වෙලා මෙයා කැරකෙන්නේ. එතකොට මේ පෘෂ්ඨ දෙක අතර ඇති වෙන ඝර්ෂණය වළක්වන්න තමයි අපි ලුබ්‍රිකන්ට් එකක් එහෙමත් නැත්නම් ලිහිසි කාරකයක් විදිහට ජලය භාවිතා කරන්නේ. දැන් අපි ජලය භාවිතා නොකර සමහර වෙලාවට මම කිව්වා විදිහට හුලං ඇදීමක් සිද්ධ වෙලා පොම්පේ වැඩ වෙන්න පුළුවන්. එහෙම වැඩ වුණොත් වෙන දෝෂ තමයි එකක් තමයි මේ ස්ප්‍රින්ග් එකේ තියෙනවා ටෙන්ෂන් එකක්, ආතතියක් තියෙනවා. මේක ඇතුලේ පොම්ප කුටීරය ඇතුලේ උෂ්ණත්වය වැඩි වුණොත් මේ කම්බි ටික එහෙම නැත්නම් මේ ස්පයිරල් එක චුට්ටක් දික් වෙන්න පුළුවන්. එහෙම වුණොත් පොම්පේ
අපි බලාපොරොත්තු වෙන ආර්ථතිය නෑ. පොම්පේ බලාපොරොත්තු වෙන ආර්ථතිය නෑ කියලා කියන්නේ මෙන්න මේ කොටස. එහෙමත් නැත්නම් මෙතන තියෙන මේ ඉම්පෙලර් එක අපිට නිවැරදි පිහිටුමේ තබා ගැනීමේ හැකියාවක් නැහැ එකක්. ඒ වගේම තමයි මේ වෝටර් සීල් එකේ මේ පිටුපසින් හිම සවි වෙන්න තව කොටස් තියෙනවා. මේ තියෙන මේ විදිහට ඩැමේජ් වෙච්ච එකක්. මේ තියෙන රබර් සහිත වෝටර් සීල් එකක්. මේ රබර් එක මෙන්න මේ විදිහට පළුදු වීමක් වෙන්න පුළුවන් අධික උෂ්ණත්වය නිසා. මේ වගේ හේතුනොත් එන්නේ මෙන්න මෙතන තියෙන මේ සිදුර හරහා තමයි පොම්පේ ඇතුළට බලය ගලාගෙන ඉන්නේ. බලය එන්නේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙන් මේ හරහා. එතකොට ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙන් එළියට වතුර ලීක් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම එළියේ තියෙන හුලං ඇතුළට ඇද ගැනීමක් වෙන්න පුළුවන්. අපේ ගෙදර සමහරට මේ වගේ පොම්පයක් තියෙන්න පුළුවන් ගොඩක් දුරට. එහෙම නැත්නම් ගෙවත්තේ සමහරකට මේ වගේ පොම්පයක් විදුලි පොම්පයක් පාවිච්චි කරන්න එන්න පුළුවන්. හදිසි අපිට දැන දෙයක් තමයි ගොඩක් දුරට හුලං අදිනවා මේ වගේ. ඒ වගේ වුණොත් අපි කොහොමද මේක මේ නිවැරදි කරගන්නේ? පොම්පෙට හුලං අදිනවා කියලා කියන්නේ එළියට යන වතුර ප්‍රමාණය අඩු වෙනවා පළවෙනි පියවර, දෙවෙනි පියවර තමයි වතුර එහෙම නවතිනවා. නමුත් මේකට විසඳුමක් තියෙනවා. ඒක මේ පද්ධතිය ඇතුළේම තියෙනවා. ඒක තමයි මෙන්න මේ තියෙන මේ රවුම් කොටස හරහා. මේකට අපි කියනවා වොලියු කුටීරේ කියලා. මේ කුටීරේ උඩම කොටසේ තියෙනවා මෙන්න මේ වගේ ප්ලග් එකක්. එකට අපි කියනවා ප්‍රයිමින් ප්ලග් එක. එහෙම නැත්නම් මුදුන් පේනුව කියලා. මේ කොටසින් අපිට පුළුවන් මේ හිර වෙලා තියෙන හුලම් ප්‍රමාණය අයින් කරන්න. අපිට කරන්න තියෙන්නේ මෙතන මේ කොටස මේ ප්ලග් එක ගුරුල් කරනවා. ගුරුල් කරලා ගලවනවා. ඒ ගැලෙව්වට පස්සේ ඇතුලේ හුලම් තියෙනවා නම් ඒ කොටස අයින් වෙනවා. ඒ අයින් වෙනකල් අපිට පුළුවන් ඇතුළට වතුර පුරවන්න. ඒ කියන්නේ අපි සාමාන්‍ය විදිහටම පොම්පේ ස්ටාර්ට් කරන්න කලින් මේ කුටීරේට සහ මේ වගේ ලිඳ ඇතුළට දාන චූසන නලයට වතුර පුරවනවා. ඒ පුරවන අතරේ මෙතන තියෙන හුලම් ප්‍රමාණය එළියට යනවා. එහෙම හුලම් එළියට ගියාට පස්සේ නැවත වතාවක් මෙයා හොඳට අපට තද කරගන්න පුළුවන්. එහෙම තද කරගත්තට පස්සේ නැවත වතාවක් පොම්පේ ක්‍රියාත්මක වෙනවා. මේ වගේ පොම්පේකින් අපට අඩි 25ක් දක්වා, ඒ කියන්නේ පොළව මට්ටමේ ඉඳලා සාමාන්‍ය අපි කියන චූසන හිස කියලා, ඒ කියන්නේ පොළව මට්ටමේ ඉඳලා අඩි 25ක් ගැඹුරට තියෙන ජලය විතරයි ඇදගන්න පුළුවන්. එතකොට මේ ගැටලුවට උත්තරයක් විදිහට තවත් කරන්ට් එකෙන්ම වැඩ කරන පොම්පයක් තියෙනවා. ඒකට අපි කියනවා මේ සබ්මර්සිබල් පොම්ප. එහෙම නැත්නම් ජලයේ ගිල්ලපු පොම්ප කියලා. එතකොට මේකේ තියෙන වාසිය තමයි මේ වගේ ෆ්ලෝටර් එකක් කියන කොටසක් මේ පොම්පේ තියෙන නිසා මේක කරන්ට් එකෙන් වැඩ කර කර හිටියා වුණත් අනතුරක් වෙන්නේ නැහැ. වතුර මට්ටම අඩු වෙච්ච ගමන් මෙන්න මේක මෙහෙම බිමට වැටෙනවා. ඒ කියන්නේ ගිලෙන ගතිය නැති වෙන. එතකොටම සර්කිට් එක කඩාගෙන වැටෙනවා. සර්කිට් එක බිඳ වැටිච්ච නිසා පොම්පේ ආරක්ෂිත වෙනවා. එතකොට කරන්ට් එකක් වෙන්නේ නැහැ. එළියට වතුර දීමක් වෙන්නේ නැහැ. එතකොට මේ වගේ අර දියුණු තාක්ෂණයන්ගෙන් තියෙන පොම්ප ගණනාවක් දැන් වෙළඳ පොලේ ගන්න තියෙනවා. අපි දැන් මේ වැඩසටහන ගැන මොන හරි ප්‍රශ්නයක් ආවොත් අපි මේ ප්‍රශ්නේ කොහොමද නිරාකරණය කරගන්නේ කියලා ඔබ ආයතනයෙන් ඔබතුමීගේ ආයතනයෙන් කොහොමද ඒක සම්බන්ධ තොරතුරු ලබා ගන්න කියන එක අපි ගැන පොඩ්ඩක් කියමු. ඇත්තටම අපේ ආයතනයෙන් තොරතුරක් ලබා ගන්න අවශ්‍යම නම් එහෙමත් නැත්නම් පුහුණුවක් සඳහා සහභාගී වෙනවා නම් 02252224437 කියන දුරකථන අංකය අමතන්න පුළුවන්. ඕනෑම කෘෂි උපකරණයක් සම්බන්ධයෙන් තියෙන ගැටලු निराකරණය කරගන්න පුළුවන්. ඊට අමතරව ඔබට ඕනම කෙනෙකුට ලංකාවේ සියලුම ගොවි මහතුන්ට මේ පැවැත්වෙන ගොවිපල යාන්ත්‍රික අභ්‍යාස මධ්‍යස්ථානයේ පැවැත්වෙන පුහුණු සඳහා නොමිලේ සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. කෘෂිකර්ම උපදේශක මහතාගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකුගේ නිර්දේශය සහිතව. එහෙනම් අද අපි සමුගන්න සූදානම් වෙන්නේ නවතත් ගොවිපඩ අරුණලු වැඩසටහනකින් සද්දවසකින් හමු වෙනකන් ඔබ සියලු දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.